ඉතින් මේ පාණ්ඩ්‍ය රජ මේ දෙවනි සේන රජතුමාගේ කාලෙත් මේ මහජනතාව කිව්වා මේ බලන්න ගිය පාර හිටපු රජතුමාගේ කාලේ මෙහෙම වුණා අරම වුණා මේ මේක වහාම මේ කැලල මකා ගන්න ඕන කියලා. ඉතින් දෙවනි සේන රජුරු මොකද කරේ මේ එතුමා සටන් ව්‍යාපාරයකට අවතීර්ණ වෙන තීරණය කරා. මේක සුහදව විසඳගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් කොහොම හරි ඔහු පාණ්ඩ්‍ය අගනගරයේ මදුරාපුරයේ ගිහිල්ලා අල්ලගත්තා. ගිවිසුමක් ඇති කරගන්න උත්සාහ ගත්තා. පාණ්ඩ්‍ය රජුරුන්ට මේ අපිට උදව් කරන්නයි කියලා චෝලියොත් එක්ක සටන් කරන්න. චෝලියෝ આવත් ඒගොල්ලන්ගෙන් සපෝට් එක ගන්න. ඔව් උදව්ව ගන්න. හැබැයි ඒ උදව්ව මොකද්ද? ඒකට දෙන ටැග්. Unlimited history. අපේ ජාතික කතාව. නැවතත් අපි අන්ලිමිටඩ් හිස්ට්‍රී සාකච්ඡාවත් සමඟ ඔබට පුළුවන් 0112 55 33 63 0112 55 33 63 දුරකථන අංකයේ ඔස්සේ හෝ අපේ ෆේස්බුක් අඩවියේ බැනරයට පල්හැන් හෝ නැත්තම් අපිව බලාගෙන ඉන්නවනම් YouTube වැඩසටහනේ කමෙන්ට් විදියට එයි තියෙන ඊමේල් ඔස්සේ හෝ ඔබේ ප්‍රශ්න යොමු කරන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ දැන් අපි 107 වෙනි වැඩසටහනේ 3 වෙනි කොටසත් එක්කයි අපි මේ ඉන්නේ. අපි නැවතත් මතක් කරනවා අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මිතුරන්ට මහාචාර්ය රාජසෝම දේවයන් දේශන මාලාවක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතයි අගෝස්තු සහ සැප්තැම්බර් කාලය තුළ. ඉතින් මෙල්බන් සහ බ්‍රිස්බේන් වල දැන්ටමත් මේ සංවිධාන කටයුතු සිදුවෙමින් පවතිනවා. අනිකුත් ඕස්ට්‍රේලියාවේ අනිකුත් ප්‍රදේශවල ඉන්න මිතුරන්ටත් මේ දේශන අවශ්‍ය නම් අපි අමතන්න පහසුම දේ මේ YouTube ඔස්සේ අපි දන්නවා බලමින් ඉන්න උදවියට මේ දිස්සන අංක ඔස්සේ ඔබට පුළුවන් අපිට කතා කරන්න. අපේ කාර්යාලය දුරකථන අංකය 0112 55 70 80 0112 55 70 80 නැත්තම් මේ YouTube වැඩසටහනේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඊමේල් අපේ පළ වෙලා තියෙනවා ඒ ඔස්සේ වුණත් පුළුවන්. නැත්තම් මෙතන දැක්වෙන WhatsApp අංකය ඔස්සේත් ඕස්ට්‍රේලියාවේ ඉන්න මිතුරන්ට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. අපි වැඩි විස්තර ඉදිරියට දෙන්නම්. සර් අපි මේ චෝලියෝගේ සටනකදී තමයි සටන පොඩ්ඩක් නවත්තලා විරාමයට ගියේ. සටන් විරාමයක් ගත්තේ. ඉතින් චෝල බලය ව්‍යාප්ත වෙන එක ගැන කියන්න උදාහරණයක් ඇටට මම කිව්වේ චෝල චාලුක්‍ය සටනක් තිබුණා කියලා. චාලුක්‍යවරුත් චෝල මේ චෝල දේශපාලනික භූමියට සීමා වෙලා හිටපු පිරිසක්. ඉතින් මේගොල්ලෝ එකෙන් අපිට පේනවා චෝලියෝ තමන්ගේ අසල්වාසී රාජ්‍යයන් සුහද වැඩ කටයුතු කරන්න බැරි නම් චෝල ප්‍රතිපත්තියට අනුගත නොවන රාජ්‍යයන් ආක්‍රමණය කිරීමෙන් තමන්ගේ බලය ප්‍රසාරණය කරගත්ත බව අපිට පේන්න තියෙනවා. ඉතින් මේ කාලය තුළ ඔන්න බලන්න දැන් අපි කියවනේ මේ මානවම්ම රජතුමා පල්ලව රාජ සභාවට ගිහිල්ලා මහා විශාල ලෙංගතුකමක් ඇති කරගෙන පල්ලවයොත් එක්ක ඒගොල්ලන්ගෙන් මේ උදව් අරගෙන ඇවිල්ලා ලංකාවේ දේශපාලන බලය තහවුරු කරගත්තයි කියලා. ඉතින් මානවම්ම පෙළපත දිගින් දිගටම පල්ලවරු එක්ක තමයි ගනුදෙනු කළේ. ඉතින් මෙතන තමයි තියෙන්නේ දේශපාලන අදුරදර්ශී භාවය. මොකද අපිට පරණ නෑදෑකම් අරගෙන යන්න පුළුවන්. හැබැයි අපි අලුත් වෙන ගම්මිතාවන් ගැනත් බොහොම සිහිබුද්ධියෙන් ඉඳගෙනයි ඒක කරන්න උවමනා වෙන්නේ. කියන්නේ අපේ විදේශ ප්‍රතිපත්තිය කියන්නේ ස්ථිතික එකක් නෙමෙයිනේ, නොවෙනස් වෙන තුළු ස්ටැටික් එකක් නෙමෙයි. එහෙම වෙන්න බෑ. කිසිම දෙයක් ස්ථිතිකව තියාගෙන ඉන්න බෑ. ලෝකයේ සමාජවල රුචි අරුචිකම් වෙනස් වෙනවා. සමහර ජාතීන් ආර්ථික වශයෙන් බලවත් වෙනවා. එතකොට අපි දැනගන්න ඕන අපිට බැඳි පිළිවෙත් නෙමෙයි, අපි නොබැඳි පිළිවෙත්වල ඉන්න. එතකොට නොබැඳි පිළිවෙතක් වුණාම අපි කවුරුත් එක්කත් බොහොම සහයෝගයෙන් මැදිහත්භාවයකින් අපි කටයුතු කරගෙන යනවා. එක පැත්තකට බර වුණාම විදේශ සම්බන්ධතාවල අපි මේ කතා කරන්නේ ඉතිහාසය පිළිබඳව. මම විදේශ සම්බන්ධතා ගැන විශේෂඥයෙක් නෙමෙයි, ජාත්‍යන්තර කටයුතු ගැන. නමුත් අපිට ඉතිහාසයෙන් පේන ගම්‍යතාවන් විශ්ලේෂණය කරාම අපිට පේනවා එහෙම නොහිතා වැඩ කරාම අපි නොයෙක් අර්බුදවලට පරිවර්තනය වෙනයි කියන කාරණය. එතකොට අපි එක පැත්තකට බර වෙලා හිටියොත් එහෙම සමහර විට අපිට එක්කෙනායි ඉතුරු වෙන්නේ, ඔක්කොම දෙනා අපිත් එක්ක අමනාප වෙන්න පුළුවන්. එහෙම තියෙනවා ලෝක දේශපාලනේ, භූදේශපාලනේ. එතකොට බලන්න මේ පළවෙනි සේන රජතුමා ක්‍රිස්තු වර්ෂයෙන් 853 අතර රාජ්‍යපාලනය කරපු පළවෙනි සේන රජතුමා, බොහොම බලවත් රජ කෙනෙක්. මේ රජතුමා
ගේ දේශ මේ විදේශ ප්‍රතිපත්තිය දිහා බැලුවහම ඔහුත් මේ අපේ රටට ළඟම හිටපු පාණ්ඩ්‍යයොත් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව පල්ලවයෝ එක්ක තමයි දිගටම ගනුදෙනු කරේ. එතකොට පාණ්ඩව අර්ධද්වීපික ඉන්දියාවේ මේ කුඩා කුඩා දේශපාලන කුඩා නෑ, ඒගොල්ලෝ බලවත්. ඒ දේශපාලන කණ්ඩායම් අතර නොයෙක් අරගල තිබුණ ඔවුන්ගේ ප්‍රදේශ පළල් කර ගැනීම ඉන්දිය සාගර වෙළඳාම සම්බන්ධයෙන් උන්ට අර්බුද තිබුණා. දැන් අපි හරිනම් කරන්න තිබුණේ පල්ලවීන් සමග තියෙන සම්බන්ධතාව පවත්වාගෙන යන ගමන් අපි පාණ්ඩයන් සමගත් යම්කිසි සුහදතාවක් වර්ධනය කර ගැනීම කියන එක අපිට කරන්න පුළුවන් ඔහුන්ට විරුද්ධ නොවී සිටීමෙනුත්. දැන් පල්ලවයින් එක්ක සුහදතාව පවත්වන ගමන් පල්ලව ජාතකයෙන් දේශපාලනික වශයෙන් පිටු දකින සතුරන් හැටියට සැලකෙන පාණ්ඩයන් සමගත් අපි සාකච්ඡා පවත්වන්න ගියොත් එහෙම එතන අර්බුදයක් ඇති වෙනවා. නමුත් අපි පල්ලවීන් සමග සම්බන්ධතා පැවැත්වීමට සමාන්තරව පාණ්ඩේන්ට විරුද්ධ නොවී ඉන්න අපිට පුළුවන්කමක් තියෙන්න ඕන. එතකොට ගැටුමක් ඇති වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. නමුත් ඇත්තෙන්ම මේ පළවෙනි සේන රජතුමාගේ කාලේ එහෙම දෙයක් කරපු නැති නිසා අපි පාණ්ඩේ විරෝධී ප්‍රතිපත්තියක් අරගෙන ගිය නිසා අවසානයේ උනේ අර අපි ගිය වැඩසටහන හෙත්කෝ පාණ්ඩේ ශ්‍රී මාර ශ්‍රී වල්ලභ කියන පාණ්ඩ්‍ය පාලකයා හමුදාවක් අරගෙන ඇවිල්ලා අපේ රට ප්‍රධාන දේශ අනුරාධපුරයේ දේශපාලන මධ්‍යස්ථානයට තර්ජනයක් ඇති කළා. ඒ ඇති කරනකොට අපි ගිය සතියේත් කිව්වා ඒ වෙනකොටත් ඔය පල්ලව සම්බන්ධතා හරහා ලංකාවේ ස්ථාපනය වෙලා තිබුණු කුඩා කුඩා ජනාවාස ආපු කණ්ඩායම් අපි කිව්වා ඒ කාලේ වෙනකොට ඔය හින්දු දේවාල ඉදි වුණා කියලා, මුන්නේශ්වරම් කෝණේශ්වරම් වගේ, තිරුකේතීශ්වරම් වගේ. ඉතින් දෙමළ අර්ධද්වීපික ඉන්දියාවේ මේ රටට සංක්‍රමණය වුණු වෙළඳ අරමුණු ඔස්සේ සහ ඔය හින්දු දේවාලවල සේවාවන් තේවාවන් පවත්වා කරන යන්න ඒ උවමනා කරන දෙමළ ප්‍රජාවක් මේ ස්ථානවල පදිංචි වෙලා හිටියා. ඉතින් ඇත්ත වශයෙන්ම පාණ්ඩ්‍ය ශ්‍රීමාරවල්ලභ ගේ ආක්‍රමණයේදී මේ හිටපු දෙමළ ජනතාව ගත්තේ අපේ රජවරුගේ පැත්ත නෙමේ. ඒගොල්ලෝ ගත්තේ ආක්‍රමණිකයාගේ පැත්ත. ඒගොල්ලන්ට ඒ ලේසුවඳ දැනෙනවනේ ඒගොල්ලන්ගේ. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ එකට උදව් කළා මේ ශ්‍රීමාරවල්ලබට මේ ලංකාවේ දේශපාලනය අත්පත් කරගන්න. ඉතින් මේවා හොඳ පාඩම්. සබුද්ධිමත්ව ඉන්නවනම් මේවා හොඳ පාඩම් කියවගන්න. මොකද දේශපාලන තීන්දුව తీරන ගන්නකොට මේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච මේ වගේ දේවල් වලින් අපිට හුඟක් ලොකු පාඩම් ඉගෙන ගන්න තියෙනවා. පාඩම් ඉගෙන ගන්න නැති එක නිසා අපිට තියෙන ප්‍රශ්නේ පාඩම් ඉගෙන ගන්න නැති එක තමයි ප්‍රශ්නේ. ඉතින් අපි පාඩම් ඉගෙනගෙන ඉන්නවා මිසක් අපි ඉගෙන ගත යුතුයි පාඩම් ඉගෙන ගන්න නැති එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් මේ පළවෙනි සේන රජතුමාගේ කාලේ මේ මං හිතන්නේ ශාස්ත්‍රීයත්වයට ගිහිල්ලා තිබුණානේ. කැප්ටන් ශාස්ත්‍රීයයි පළවෙනි සේන හොඳ රජෙක්. ඉතින් මේ මහජනතාවත් මේ අපේ මහජනතාව ගැන දන්නවනේ හොඳට. රට සාමකාමී නම් සමතුලිත නම් ඒගොල්ලන්ට සීමාවල් නැතුව යනවනේ නේ. කෑම බීම පාරිභෝගික වාද අපේක්ෂා හරි ඕනේකයි එපායකයි දෙකම ගන්න ඕනේ අපි නේද? කොහොම කරනවනේ රට සාමකාමීව තියෙනකොට. ඉතින් බුරුතු පිටින් යනවා විනෝද චාරිකා, ඊට පස්සේ ජංගම දුරකථන වලින් ඡායාරූප ගන්න ගිහලා ප්‍රපාත වලින් ඇද වැටෙනවා, දිය ඇලි වල නාණ්ඩ ගිහිල්ලා ගහගෙන යනවා, ඒවා රූගත කරනවා. ඉතින් මේ අර සාමය සමෘද්ධියත් ඛේදවාචකයක් බවට පත් කරගන්න අපේ අය හරි දක්ෂයි. කියන්නේ පාලනයක් එහෙම නැහැ. එතකොට මේ පළවෙනි සේන රජුරන්ගේ කාලෙදී ශ්‍රීමාර වල්ලබලට මේ ඇවිල්ලා මෙහි දේශපාලන බලය අත් කරගන්නත් එක හේතුවක් උනේ අපේ කට්ටිය කකා බිබී හිටියයි සමෘද්ධිපත්නේ. චූලවංශය මේක ලස්සනට කියනවා. ඒක කියනවා මේ උදාර මිනිසුන් පවින් නිද්‍රාශීලී සුරාපායී විය. මේක කොච්චර හොඳද? ලස්සන වචනයක්. ලස්සන වචනයක් නේ. මේ උදාර මිනිසුන්, උදාර මිනිස්සු. ඇයි කුඹුරු කොටලා, හේන් කොටලා, රට සමෘද්ධිමත් කළා, වැව් හාරලා එහෙම කරා. මේ උදාර මිනිසුන් පවින් නිද්‍රාශීලී සුරාපායී විය. ඒ කියන්නේ නොකට යුතු එහෙම කළා, සුරාපානයට ලොල්ලලා නිද්‍රාශීලීව හිටියා. මේ ඌ පමා බැව් අසා සතුටු සිත් ඇත්තේ පඬි රජ අභිෂේකයට පැමිණුණු කැමැත්තේ ඇයි රජ විසින් තබන ලද කියලා. ඔහොම ඉතින් පඬි රජුරුන්ට මේ ඔත්තු ගියානේ. මොන දැන් හොඳ කාලේ මේක කරන්න. මේගොල්ලෝ කාලා බීලා ජොලිය බීලා වැඩිලා ඉන්නවා. කාලා බීලා හොඳට ඉන්නවා නිද්‍රාශීලීව මේ
හොඳට ඉන්නවා නිද්‍රාශීලීව මේ වෙලාව හොඳයි අපිට නැගිටින්න හරි ඉතින් අපි දන්නවා මේවා නුවන් අපි උදාහරණ අරන් අපේ ශ්‍රාවක ජනතාවට පැහැදිලි කරන්න එපා මේවා කියන්න ඕනේ දැන් බලන්න අර අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් අවුරුදු 30ක් අපිට තිබුණානේ ඒ කාල පරිච්ඡේදයේ අපේ රටේ ගැටුම් තිබුණානේ අභ්‍යන්තර දැන් බලන්න අපේ අනුරාධපුර ගුවන් කඳවුරට පහර දුන්නා ත්‍රස්තවාදී පිරිසක් ඒ පහර දෙන වෙලාවේ මොකද වෙවි තිබුණේ ඒගොල්ලන්ට පහර දෙන්න පුළුවන් වුණේ මොකද ඒ වාර්තාවල කියවුනේ මේ සාදයක් තිබුණා ඒ සාදයක් තිබිච්ච වෙලාව තමයි පහර ඒ කකා බිබි ඉන්නකොට තමයි සතුරා ඇවිල්ලා පහර දෙන්නේ එකවරක් ලෝක කුසලානේ අපි රෙකෝඩ් මැච් එක බල හිටියා ආන්න ඒ තරගයේ බල හිටියා එතකොට අපිට සිද්ධ වුණා ඉතින් ඒ හින්දා අපි මේක බොහොම මේ තර්කානුකූල හා ඉතා වැදගත් දෙයක් අපි රාජ්‍ය ආරක්ෂාව කියන එක ලස්සන වචනයක් තමයි ඒක කටපුරා කියන්න පුළුවන් හැබැයි ඒක කොහොමද ක්‍රියාත්මක කරන්න කියන එක ගැන මේ ඒකට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ඒ අවබෝධය මේ අවියාවුද පුහුණුව තුලින් එහෙම විතරක් ලබා ගන්න බෑ ඒක මේ සමාජය කියවා ගන්න ඕන ජාත්‍යන්තරයේ කියවා ගන්න ඕන යථාවත් කර ගන්න ඕන ජාත්‍යන්තරයේ සිද්ධ වෙන දේවල් මොනවද කියලා මේ එහින්දා මේ යම්කිසි කලබලයක් වුණාට පස්සේ ගිහිල්ලා උණ්ඩ පහක් සොයාගත්තයි කියලා කියන්න එපා උණ්ඩ කොපු පහක් බිම තිබිලා හොයාගෙන ඒකේ ඡාය රූප පෙන්වන එක නෙමෙයි වැදගත්කම තියෙන්නේ නේද ඒ උණ්ඩපත් වෙන්න කලින් එහෙම වෙන්න පුළුවන් කියලා අනුමාන කරන එකනේ ඉතින් ඒ නිසා අපිට මේ ඉතිහාසයෙන් ඒවට තියෙන හොඳ උදාහරණ ශ්‍රී මේ පළවෙනි සේන රජතුමා කොච්චර බලවත් වුණත් ජනතාව නිද්‍රාශීලීව සුරාපායි වෙලා ඉන්නකොට මේ සතුරාට බලාගෙන ඉඳලා මොකද අපි අසල්වාසී අමනාප කරන්න හිටියේ අමනාප කරාම එයා ඇවිල්ලා මේක අල්ලගත්තා ඉතින් ඒකට මෙහි හිටපු කට්ටියත් මේ හොඳට උදව් කරා මේ ඒ දකුණු අර්ධද්වීපික ඉන්දියාවේ පාණ්ඩ්‍ය රජුට මේ බලය අල්ලගන්න ඉතින් ඔහොම වෙලා ඊට පස්සේ දෙවනි සේන අරයා ඒ ආපු රජතුමා ওই ශ්‍රීමාරවල්ල බැවිලා මේ පදිංචි උනේ නැහැ අල්ලගත්ත විතරයි අල්ලගත්තා කියන්නේ වරායේ බලය ගන්න ඇති අරගෙන ඔහු ගියා යන්න ඊට පස්සේ පළවෙනි සේන රජතුමාගෙන් පස්සේ රාජ්‍ය බලයට පත් වුණේ ක්‍රිස්තු වර්ෂයෙන් 851 දී දෙවනි සේන රජතුමා ඔහු ක්‍රිස්තු වර්ෂයෙන් 855 දක්වා අවුරුදු 4ක කාලයක් මේ පාලනය ගෙනියනවා ඔහුත් බලවත් රජෙක් එතකොට ජනතාව මොකද කිව්වා මේ රජුරු ආපුවා මෙහෙම වැඩක් වුණානේ මේ බල දැන බුදුපා අපිට අපි අගහුරවයක් මේක අර නිදාගෙන හිටිච්චාය ඇහැරෙනවා ඇහැරලා ඊට පස්සේ තමයි ඉතින් කොහොමත් එහෙමනේ ඉතින් අපි වර්තමාන නිදාගෙන ඉඳලා මොනහරි වුණාට පස්සේ තමයි අපි ಜಾති වාත්සල්ලේ අරෝමැටික් ඔක්කොමනේ හයියෙන් කතා කරන්න පටන් ගන්න ගිරිය පුප්පගෙන ඉතින් මේ පාණ්ඩ්‍ය රජු මේ දෙවනි සේන රජතුමාගේ කාලෙත් මේ මහජනතාව කිව්වා මේ බලන්න ගිය පාර හිටපු රජතුමාගේ කාලේ මෙහෙම වුණා අරම වුණා මේක වහාම මේ කැලල මකා ගන්න ඕන කියලා ඉතින් දෙවනි සේන රජුරු මොකද කරේ එතුමා සටන් ව්‍යාපාරයකට අවතීර්ණ වෙන තීරණය කරා. මේක සුහදව විසඳගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් කොහොම හරි ඔහු පාණ්ඩ්‍ය අගනගරයේ මදුරාපුරයේ ගිහිල්ලා අල්ලගත්තා. දෙවනි සෙන් රජුරෝ. මදුරාදුණු කියන වචනේ සෙල්ලිපිවල තියෙනවා. මදුරාපුරයේ ජයග්‍රහණය කරපු දෙවනි සේන රජුරෝ. ඉතින් කොහොම හරි මේ දැන් අතට අපේ රජුරෝ ගිහිල්ලා පාණ්ඩ්‍යෝ එක ගැටෙනවා. ගිහිල්ලා ඒ සෙනග එක්කන් ගියාය අරගෙන ආවා රෝමියෝ කියලා ඉතින් ඔහොම සඳහන් වෙනවා. මේ කාලය තුල බලන්න වෙන මේ දේශපාලනේ චෝල ජාතිකයෝ පල්ලවයොත් එක්ක ගැටෙනවා. යුද්ධයක් පටන් ගන්නවා. ඒගොල්ලෝ මේ බල ප්‍රසාරණනේ තියෙන්නේ. හරි. ඔය බලය සම්බන්ධයෙන් හිතවත්තුත් නැහැ, අතුරුත් නැහැ. ඒක ඕන විදිහකට වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. චෝල ජාතිකයෝ පල්ලවයොත් එක්ක ගැටෙන්න පටන් ගත්තා. දැන් අපි යාළුවලා හිටියේ පල්ලවයොත් එක්කනේ. දැන් එතකොට ඊට පස්සේ අපි මොකද කරේ? පාණ්ඩ්‍යෝ ඇවිල්ලා අපිත් එක්ක ගැටුණා. මොකද අපි පල්ලවයොත් එක්ක යාළුවලා හිටපු හින්දා. ඊට පස්සේ අපේ දෙවෙනි සේන රජුරෝ ගිහිල්ලා පාණ්ඩ්‍යොත් එක්ක මදුරාපුරේ අල්ලගත්තා. දැන් මේවා ඥානවන්ත මේ ක්‍රියා හැටියට අපිට පෙන්වුම් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔන්න බලන්න වෙන දේ. දැන් චෝල ජාතිකයෝ පල්ලවෙයින්ගේ ආක්‍රමණය කළා දකුණු පැත්තට හැරුණා. කියන්නේ අපේ රට පැත්තට. හැරෙනකොට මොකද වුනේ? පාණ්ඩ්‍යෝයි අපි රණ්ඩු වෙවිනේ හිටියේ. අපි දෙගොල්ලෝ යාළු වුණා. අපි දෙගොල්ලෝ යාළු වෙලා අපේ රජවරු පාණ්ඩ්‍යොත් එක්ක සුහදතාවක් දක්වන්න පටන් ගත්තා. පාණ්ඩ්‍යවරුත් අපිත් එක්ක ලොකු සුහදතාවක් දක්වන්න
පටන් ගත්තා. දැන් ඕක අපිට තව අවුරුදු 6-700කින් පස්සේ ආයෙ සාකච්ඡාවට ගන්න අවස්ථාවක් එනවා සර්. ඔය ඉංග්‍රීසි ලන්දේසින් මේ 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 අපිට ඉංග්‍රීසිෙන් අල්ල ගන්න එනකොට අපි ලන්දේසින්ගේ පැත්ත ගන්නවා. පැත්ත ගන්නවා. ඒක නෙඟුරු දීලා මිරිස් කට්ටා වගේ උනායි කියන්නේ. හරි. ඒක ඊට කලිනුත් වෙලා තියෙනවා වල්නකොට. ඔව්. වෙලා තියෙනවා. ඉතිහාසය ඒකනේ කියන්නේ ඉතිහාසයේ නැවත නැවත සිද්ධ වෙනවා කියලා. හරි. එතකොට බලන්න දැන් චෝල ජාතිකයෝ මෙහෙම දකුණු පැත්තට හැරෙනකොට ඒගොල්ලන්ගේ දේශපාලන බලය ප්‍රචාරය කරන්න විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන පළවෙනි පරාන්තක චෝල කියන රජතුමා ක්‍රිස්තු වර්ෂ 907 සිට 953 දක්වා දීර්ඝ කාලයක් රජ කරපු ඉතාම බලවත් රජෙක් මේ පළවෙනි පරාන්තක රජුරෝ. මේ චෝල රජුරෝ ගැහුව පාණ්ඩ්‍ය දේශයට ගහලා ඒ කාලේ හිටියේ දෙවනි රාජසිංහ කියන පාණ්ඩ්‍ය රජුරෝ. ඔහුගේ නම දෙවනි පාණ්ඩ්‍ය මේ රාජසිංහ රජුරෝ මොකද දන්නවද කලේ? ඔටුන්නයි ඔක්කොම අරගෙන ඉවර ලංකාවට ආවා. මේගොල්ලෝ මිත්‍රයි. දැන් බලන්න මේ දේශපාලන ක්‍රියාවලිය. දැන් ඊට කලින් මාරවල්ලබල ඇවිල්ලා අපිව ආක්‍රමණය කරා. පාර දෙවනි සේන ගිහිල්ලා මදුරාපුරය ආක්‍රමණය කරා. නමුත් දැන් ප්‍රබලයේ කරපැත්තෙන් ගහගෙන දකුණු පැත්තට හැරෙනකොට පරාන්තක චෝල මේ පල්ලවෙන් එක්කත් රණ්ඩු වුණා. ඊට පස්සේ පාණ්ඩ්‍ය දේශයටත් ගැහුවා. පාණ්ඩ්‍ය දේශයට ගහනකොට දෙවනි රාජසිංහ තමයි හිටියේ පාණ්ඩ්‍ය රජුරෝ. රජුරෝ මොකද කරේ? ඔක්කොම රාජ්‍ය භාණ්ඩ කකුද භාණ්ඩත් අරගෙන ලංකාවට ආවා. ලංකාවේ රජු ඔහුට ආරක්ෂාව දුන්නා, දේශපාලන ආරක්ෂාව. කවුද ඒතකොට ලංකාවේ හිටිය රජු? අපි දෙවනි සේන. ආ දෙවනි සේනමයි. දෙවනි සේන. හරි ඉස්සලකට හරි පළවෙනි සේන. ආ පළවෙනි සේන. අපි දෙවනි සේන. මේ දෙවනි සේන. හැබැයි දෙවනි සේන තමයි මදුරාපුරේට ගිහලා ගැහුවේ. ඔව් ඔව්. දේශපාලනයේදී සතුරන් මිතුරන් වෙන හැටි, මිතුරන් සතුරන් වෙන හැටි. අතෙන්දි ගැහුවා, මෙතෙන්දි ආරක්ෂාව දුන්නා. එතෙන්දි ආරක්ෂාව දුන්නා. ඒක තමයි ඒක තමයි දේශපාලනය කියලා කියන්නේ. ඉතින් දැන් අද වෙන්නෙත් ඒකම තමයි. ඉතින් හරි. ඉතින් අපි ගාන කට්ටිය ආරක්ෂාව දෙනවා, ආරක්ෂාව දෙන කට්ටිය ගා ගන්නවා. අන්තිමට අපි බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. අපි හැමදාම ආරක්ෂිත වෙලා. අපිට තියෙන ලොකුම කේද වාචකය අපිට අඳුර ගන්න බෑ සතුරා කවුද මිතුරා කවුද කියලා. ඒකනේ. හරි. අන්තිමට සතුරුයි මිතුරුයි කියලා බලාගෙන ඉන්න සටනේදී ඒගොල්ලෝ ඔක්කොම මිතුරෝ, අපි තමයි සතුරෝ. ඉතින් ඒ වගේ මේ ඉතිහාසයේ පුරාමත් මේ වගේ ගම්‍යතාවන් තියෙන බව මේවා ඉතින් තාම ඒ කියන්නේ අපිට විරුද්ධයි කියලා මේ ඒගොල්ලෝ පෙන්නලා ඔව් විරුද්ධ කට්ටියගේ අම්මලා තාත්තලා හරි අනිත් පැත්තට යවනවා ගිහිල්ලා කතා කරලා ඩීල් එකක් දාගෙන ඉන්න කියලා. දාගෙන ඉන්න කියලා. ඔව් දැන් ගිය සතියේ උනේ එහෙමනේ. එහෙමනේ උනේ. ඔව්. දැන් දෙවනි සේන ගිහිල්ලා මදුරාපුරේට ගැහුවානේ. ගහලා දෙවනි සේනට හින්න පුළුවන් උනේ අවුරුදු 4යි කාලය. එයාගේ රාජ්‍ය කාලය. ඔහු සමහර විට ඔහුගේ වයස නිසා වෙන්න පුළුවන්. නමුත් ඔහුට පස්සේ ආවේ 4 දප්පුල. 4 දප්පුලගේ කාලේ තමයි දෙවනි රාජසිංහ අපේ රටට එන්නේ. අර මේ කකුද බාණ්ඩ ඔක්කොම අරගෙන පොට්ටනිය අරගෙන. හරි. එතකොට ආවට පස්සේ 4 දප්පුල දේශපාලනික වශයෙන් දූරදර්ශී කෙනෙක්. එයාගේ පූර්ව ප්‍රාප්තිකයා සටන් කරපු සතුරට අපේ අපෙන් ඉල්ලගෙන ආවම ආරක්ෂාව 4 දප්පුල දෙවනි රාජසිංහට ආරක්ෂාව දෙනවා. දීලා එතකොට දෙවනි රාජසිංහ මොකද කරන්නේ? දෙවනි රාජසිංහ එයාගේ ඔටුන්න, ඒ කියන්නේ පාණ්ඩ්‍ය කිරීටය, පාණ්ඩ ඔටුන්න මේ 4 දප්පුල රජුරන්ගේ රාජසභාවේ තියලා තියෙනවා. ඒතර මේක එක්තරා සංකේතයක්. කියන්නේ යටත් භාවයේ ප්‍රකාශ කරන, අවනත භාවයේ ප්‍රකාශ කරන සලකුණක් තමයි මේ මේ ඔටුන්න තියලා තියෙන. මොකද ඔටුන්න කියන එකනේ ප්‍රධාන දේ. ඔව් කිරීටය. ඒතර දැන් රාජ්‍ය යම් කිසි තැනක රාජ්‍යයක් මේ අල්ලගන්න නම් ඒ කිරිටය අල්ලගන්න ඕන. ඒක කිරිටය අල්ලගත්තම තමයි සංකේතාත්මක අපි බලය අල්ලගත්තා කියලා පේන්නේ. හැබැයි නුවන් මේ දෙවනි රාජසිංහ මේ අපේ සිංහල රාජසභාවේ ඉන්නකොට ඒකට ප්‍රතිවිරෝධතාවක් ආවා. එන්න ඇත්තේ යම් යම් හේතු නිසා. හරිද? දැන් 4 දප්පුල රජුරෝ මේ බොහොම මොනවාද ඒකට කියන්නේ ඩිප්ලොමැටිකලි කියන්නේ බොහොම රාජතාන්ත්‍රික විදිහට මේ කටයුත්ත කළා. නමුත් මේ මේ දෙවනි රාජසිංහ රජුරෝ මේ රාජසභාවේ ඉන්න එක ගැන ලොකු ප්‍රතිවිරෝධතාවක් රාජසභාවෙන් ආවා. ඒ එන්න රාජසභාවෙන් පමණක් නෙමෙයි මහජනතාවගෙනුත් ආව ප්‍රතිවිරෝධතාවක්. හරි කියලා මේ ප්‍රතිවිරෝධතාව නිසා දෙවනි රාජසිංහ මොකද කළේ? ඔටුන්න තියලා නැවත ගියා යන්න දකුණු පාණ්ඩ්‍ය දේශයට. ඔටුන්න මෙහෙ තියලා ගියා. එතකොට ඒකත් ඉතින් අර දේශපාලන සටන තමයි. මොකද ඔටුන්නටනේ චෝල ජාතිකයෝ දැන් බලාගෙන ඉන්නේ. ඔටුන්න චෝලයන් ගන්න නම් එන්න ඕන ලංකාවට. ලංකාවට එන්න ඕන. හරි. එතකොට අපේ රජවරු දැනගන්න ඕන
මේ අනුන්ගේ ඔටුන්නක් අපි තියාගෙන හිටියාම අහගෙන පරිප්පක් කන්නේ නැතිව අහක යන අර්බුදයක් අපි ළඟා කරගන්නවයි කියන එක දන්නවා. මහා ප්‍රබල ජාතියක් මේ ආක්‍රමණය කරමින් එන්නේ. ඈ ඒගොල්ලෝ ඉල්ලා හිටිනවා එහෙ ඔටුන්න. එහෙ එක්කන මෙහෙ ඇවිල්ලා ඔටුන්න මෙහෙ තියලා එයා යන්න ගියා. මම යන්න ගියේ හේතුවත් කියන්නම්. මේ අපේ දේශපාලනේ තේරුම් ගන්න මේ අර හතරවෙනි දප්පුල මේ මොකද රාජ්‍යතාන්ත්‍රික මෙහෙයක් කළේ මේ මේ දෙවනි රාජසිංහත් එක්ක පණි රාජ්‍යරොත් එක්ක. එයා ගිවිසුමක් ඇති කරගන්න උත්සාහ ගත්තා පාණ්ඩ්‍ය රජුරුන්ට මේ අපිට උදව් කරන්නයි කියලා චෝලියොත් එක්ක සටන් කරන්න. චෝලියෝ ආවොත් ඒගොල්ලන්ගෙන් සපෝට් එක ගන්න. ඔව් උදව්ව ගන්න. හැබැයි ඒ උදව්ව මොකද්ද ඒකට දෙන තෑග්ග? වරායවල් දෙකක් දෙනවයි කියලා යාට පාණ්ඩ්‍ය රජුරුවන්ට. පාණ්ඩ්‍ය රජුරුවන්ට වරායවල් එක්ක ගනුදෙනු කරන එක පොරොන්දු දෙන එක සදෙය එකක් නෙමේ. හරි මං ඒක කියන්නම් චූලවංශේ තියෙන විදිහටම. සොලී රජහා යුදකොට පටුනු දෙක ගෙන ඒගොල්ලෝ අල්ලගත්තොත් වරායවල් දෙක පණ්ඩි රජහට දෙමයි රජ සැරසුණු කල්හි ලක්දිව වැසි ශස්ත්‍රියෝ උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. වරායවල් දෙන්න බෑ පිටායට. ඔය ප්‍රතිරාවයම නෙමෙයිද අදත් එන්නේ අපිට? ඒ කියන්නේ දේශපාලනේ ඉන්න පාලකයෝ එකඟතා ඇති කරගන්න මොනවද දෙන්නද? වරායල් දෙන්න. එතකොට මේ මේ මොකද්ද කියන්නේ? මේ ඉන්දියන් සාගරය තුල තියෙන ආර්ථික ක්‍රියාවලිය, මේ හෙජමොනි බල කේන්ද්‍රවල හැඩ විතැන් කරන්න හා ව්‍යුහගත කරන්න කොයිතරම් දුරට බලපානවද? ඉතින් කවුරුත් කතා කරාද දේශපා දැන් අද අපි හිතනවා මේ අර ජැටිය මේ ජැටිය මේ මොන ජැටිය වුණා ජැටි තියෙන්නේ වරායනේ. හරි එතකොට මේ අර ජැටිය මේ ජැටිය බටහිර හරි දකුණ හරි උතුර හරි දෙනවයි කියලා මේ වරායන් දෙනවයි කියන එකනේ. ඒක ආර්ථික තීරණයක් වෙන්න පුළුවන්. අපිට එහෙම ඒක සද්භාවයෙන් කරන රටට ඵල ප්‍රයෝජන දෙයක් නම් ඒක ගැන අපි කිසිම අදහසක් නැහැ. අපි මේ කියන්නේ අපි දේශපාලනයක් නෙමෙයි. අපි මේ කතාන්නේ ඉතිහාසයේ වෙච්ච දේවල්. ඉතින් මීට අවුරුදු 1100කට විතර උඩදිත් රජවරු වෙනත් රටවල් වලට වරායල් දෙන්න ගිවිසුම් ගහන්න ලැස්තුණයි කියන එකයි. එහෙම දෙන්න ගියාම මේ රටේ හිටපු ශාස්ත්‍රියෝ වැදගත් මිනිස්සු ඒකට විරුද්ධ වුණායි කියන එක ඉතිහාසයේ ලියවි තියෙනවා. එතකොට මෙහෙම ප්‍රශ්නයක් එනකොට දැන් බලන්න හතරවෙනි දප්පුලගේ උපාය ඥාණය. හරි ඔයාලා අපිට උදව් කරන්න අපි වරාය දෙක දෙන්නම්. මේ වරාය දෙක කියන එක මොකද්ද කියන එක පිළිබඳ ප්‍රශ්නය මොන මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය දෙන්න හදන්න ඇත්තේ මාතට වරායයි ගෝකන්න තිත්ත වරායයි ත්‍රිකුණාමලයයි අපේ ත්‍රිකුණාමලයයි මන්නාරමේ වරාය දෙක දෙකම අන්තර්ජාතික වරායන් දෙකක්. එතකොට මොකද්ද කිව්වේ? දැන් චෝලියෝ එන්න හේතුවත් එකෙන් පේනවනේ. ඒ සොලීන් සොලී කියලා කියන්නේ චෝල කියන වචනේ. හරිද? මේ සොලීන් විසින් අත්පත් කර ගත්තොත් මේ වරායන් දෙක අපිට උදව් කරන්න ඒගොල්ලන්ට විරුද්ධ සටන් කරන්න මම ඔයාට දෙනවා මේ වරායන් දෙක මිත්‍රයාට. හරි එතකොට වරායන් කේන්ද්‍ර කරගෙන දේශපාලන ගනුදෙනු වලට යෑම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්න තියෙනවා. හැබැයි චෝලියෝ දැනගෙන හිටියා රාජසිංහගේ ඔටුන්න තියෙන්නේ මෙහෙ කියලා. ඒ වෙනකොට දැන් දෙවෙනි හතරවෙනි දප්පුලක් ඉවර වෙලා ඊට පස්සේනේ හතරවෙනි උදය චෝල ජාතිකයෝ ඉල්ලුවා මේ රාජසිංහගේ ඔටුන්න අපිට දෙන්න කියලා. අපේ රජුරු ඒක දෙන්න බෑ කිව්වා. ඒකෙන් වෙච්ච ප්‍රතිවිපාකේ අපි ලබන සතියේ කියමු. මේ උදේ රජුරුව බෑ කිව්වෙන් පස්සේ මොකද වුනේ කියලා අපි ලබන සතියේ දැන කියාගමු. එහෙනම් අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනෙන් අපිත් එක්ක සම්බන්ධලා සිටිය සිළුම හැම දිනාටම සුබ කාල පරිච්ඡේදයක් අපේ රටේ උදා වේවා. අපි හැම කෙනාටම සතුටින් සුවෙන් ඉන්න ලැබෙන රට බොහොම විධිමත් වෙන කාලයක් උදා වේවා කියන ප්‍රාර්ථනය සමග එහෙම උදා කරගම්මු කියන යෝජනාවත් එක්ක අපි ලබන සතියට ආයුබෝවන් ඔබට.